සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමයන කිරීම සමග එක් සිත්තෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ 2 කොරින්තිය 1:3-4 වෙනි පදවල කොටසකුයි. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනස්සන සේක. එක්තරා ඇදලිවන්තෙක් හදවත් සැත්කමකින් පසුව ඇති වූ ආසාදන තත්ත්වයක් නිසා ශරීර තුළ වූ වේදනාවක් සමග ශරීරයේ ගැහෙන තත්ත්වයකට පත් වී සිටියා. එය ඔහුට බියජනක වේදනාකාරී සිද්ධියක් වුණා. ටික වේලාවකින් සාත්තු සේවිකාවක් පහත් වී ඔහුගේ අත අල්ලාගෙන සිටියා. එය ඔහු බලාපොරොත්තු නොවු දෙයක් වුණත් ඒ ඉතා කරුණාවන්ත ක්‍රියාවක් ලෙසට ඔහුට දැනුණා. ඔහු නිශ්චල වුණු අතර ශරීරයේ ගැහිම අඩු වුණා. සාත්තු සේවිකාව කලින් රෝගීන් වෙතින් ලද අත්දැකීම් මත ඇය දැන සිටියා සැනසිල්ලේ හස්තය අපේ ඇදිරිවන්තයාටද උපකාර වනු ඇති බව. තම දරුවන් වේදනා විඳින විට දෙවියන් වහන්සේ කවුරුන් හෝ තුළින් සැනසිල්ල ලබා දීම පිළිබඳ පැහැදිලි උදාහරණයකුයි ඒ. ඕනෑම සාත්තු සේවිකාවකට සැනසිල්ලේ හස්තය කියන්නේ බලවත් මෙවලමකුයි. පාවුල්තුමා 2 කොරින්තිය 1:3-4 වෙනි පදවල පවසන්නේ එය දෙවියන් වහන්සේගේ මෙවලම් පෙට්ටියේ වැදගත් මෙවලමක් බවයි. 4-7 දක්වා පදවලට අනුව දෙවියන් වහන්සේ උන්වහන්සේ දෙන සහනයේ බලපෑම වැඩි කරන්නේ අන් අය පීඩා විඳින විට එවැනි තත්ත්වයන් තුළ අප සිටි විට උන්වහන්සේ අපට දුන් සැනසිල්ල මතක් කරමින් අන් අයට සැනසිල්ල දෙන ලෙස කියමිනුයි. එය සමහර විට ඉතා සුළු දෙයකින් පවා අන් අය සමග බෙදාගත හැකි උන්වහන්සේගේ මහත් වූ ප්‍රේමයේ තවත් ලකුණකුයි. අපි මෙනෙහි කරමු. කුඩා ක්‍රියාවකට බලවත් සැනසිල්ලක් දිය හැකි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ ඍජුවත් ඔබ වහන්සේගේ දරුවන් තුලිනුත් අපට ලබා දෙන සැනසිල්ල ගැන ස්තුති. ඔබ වහන්සේගේ නාමෙන් අන් අයට එම සැනසිල්ල ලබා දෙ හැකි ප්‍රස්තාවන් හඳුනා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.